අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය හා විශේෂයෙන් නීතිය ස්වාධිපත්තිය ආරක්ෂා කිරීම සඳහා යම් යම් ආයතන වලට හා නිලධාරීන්ට සුවිශේෂ කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ඒ නිලධාරීන් අතර ප්‍රධාන තැනක් ගන්නවා මේ රටේ නීතිපතිවරයා. නීතිපතිවරයාට අපේ නීති පද්ධතිය තුළ ඉතාමත් වැදගත් වගකීම් රාශියක් භාර වෙනවා. බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට අවශ්‍ය ප්‍රමාණයක සාක්ෂි තියෙනවාද? නඩු පැවරුවයින් පස්සේ ඉතාමත් උග්‍ර චෝදනා ඉදිරිපත් කරායින් පස්සේ උසාවියක නඩු තීන්දුව ලැබෙන තුරු නීතිපතිවරයාට බලතල තිබෙනවා හේතු සඳහන් කරන්න නැතුව ඕනෑම අවස්ථාවකදී ඒ චෝදනා ඒ නඩුව ඉල්ලා අස්කර ගැනීමට. ඉතින් මේවා බොහොම ගාම්භීර වගකීම්. ඒ වගකීම් ඉෂ්ට කිරීමේදී නීතිපතිවරයා සම්පූර්ණයෙන් අපක්ෂපාතී හා ස්වාධීන ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් එතුමා එසේ කළ යුතුවා පමණක් නෙවෙයි, එතුමා එසේ කරන බවට සමාජය තුළ අවිවාදයෙන් විශ්වාසයක් හැඟීමක් තිබිය යුතුයි. කිසිම සැක සංකාවක් පහළ වෙන්න බෑ. මේවා දේශපාලන සාධක හෝ වෙන කිසිම අදාළ නොවන සාධක මත ගන්නා තීරණ නොවේ. මේ රටේ ජනතාවට යුක්තිය පසුදලීම සඳහා ස්වාධීන මනසකින් මේ තීරණ ගන්නවා කියන හැඟීම සකල සමාජය තුළ පැතිරිලා තිබෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි 1948 ස්වාධීනත්වය ලබා ගත්තයින් පස්සේ අඛණ්ඩ කිසිම අවස්ථාවකදී නීතිපතිවරයෙක් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයසෙන් පස්සේ දීර්ඝ කළා නැහැ. අපේ රටේ නීතිය අනුව නීතිපතිවරයා අනිවාර්යෙන් විශ්‍රාම ගන්න ඕනේ අවුරුදු 60 සම්පූර්ණ වන විට. ඒකාන්ත රීතියක්. අවුරුදු 76ක් අඛණ්ඩව අනුගමනය කරපු නීතියක්. මේ රටේ කිසිම නීතිපතිවරයෙකු අවුරුදු 60 පැන්නයින් පස්සේ ඒ නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කළා නැහැ. ඒකට බොහොම ප්‍රබල හේතුවක් තියෙනවා. හේතුව තමයි නීතිපතිවරයෙකුගේ නිල කාලය ජනාධිපතිවරයා දීර්ඝ කිරීමට පියවර ගන්නවා නම් එතකොට නීතිපතිවරයාට විශේෂ ගැතියාවක් තියෙනවා, ලෙංගතුකමක් තියෙනවා. ඇයි ජනාධිපතිවරයාට පින් සිද්ධ වෙන්න තමයි එතුමාට ඉස්සෙල්ලා සේවය කරපු අන් සියලු දෙනාට නොලැබිච්ච වරප්‍රසාදයක් මේ පුද්ගලයාට තනියම මේ සුවිශේෂ උදව්ව මේ පුද්ගලයාට පමණක් කිරීම තුළින් සාධාරණ සැකයක් පහළ වෙනවා. මේ විදියට වෙන කිසිම කෙනෙකුට නොකරපු අද්විතීය අසමාන්‍ය පරිත්‍යාගයක් නේ මේක, වෙන මොකද්ද? ඉතින් ඒ පරිත්‍යාගය ලබා දුන් පුද්ගලයන්ගේ හිත පිනවීම සඳහා ඒගොල්ලන්ට වාසිදායක විදිහට තීරණ ගන්න පෙළඹීමක් ඇති වෙයිද කියන සාධාරණ සැකය අනිවාර්යෙන් සමාජය තුළ ඇති වෙනවා. අපි කියන්නේ ඒක එහෙම වෙනවා කියලා. හැබැයි එහෙම වෙයි දෝ කියලා සැකයක් පහළ වීමට යුක්ති සහගත පදනමක් ඇති වෙනවා.
ඒකෙන් නීතිපති කියන්නේ ඉතාමත් වැදගත් තනතුරක් ධූරයක්. ඒක කෙලසනවා. ඒකේ කීර්ති නාමය ගෞරවයට ලොකු පහරක් එල්ල වෙනවා සමාජය තුළ. ඒ විදිය සැකයක් ඇති වෙනවා නම් මේ ගන්න තීරණ දැන් දික් කළා. කවුද දික් කරන්නේ? දේශපාලන අධිකාරිය දික් කරන්නේ. එතකොට දේශපාලන අධිකාරියේ තීරණය මත යැපෙන නීතිපතිවරයෙකුගෙන් සම්පූර්ණයෙන් ස්වාධීන අපක්ෂපාතී තීරණ බලාපොරොත්තු වීම සාධාරණද කියන ප්‍රශ්නය අනිවාර්යෙන් පැන නගිනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. දැන් එතකොට ඉතිහාසයේ ප්‍රථම වතාවට වර්තමාන ජනාධිපතිවරයා උත්සාහය දරනවා වර්තමාන නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මැතිතුමාගේ නිල කාලය මාස 6කින් දීර්ඝ කිරීමන. මීට ඉස්සෙල්ලා කිසිම දවසක නොවෙච්ච දෙයක්. දැන් සමහරු හිතන්න පුළුවන් ඒ මාස 6 කෙටි කාලයන්නේ. ඉතින් ඇයි මේක මෙතරම් බරපතල ප්‍රශ්නයක් වන්නේ? ඒකට උත්තරේ තමයි මාස 6 තමයි. හැබැයි අතිශයින් වැදගත් මාස 6. සුවිශේෂ වැදගත්කමකින් යුක්ත මාස 6ක්. ඒ මොකද දැන් මේ ජනාධිපති වරණය ආරම්භ කිරීමේ ක්‍රියාදාමය තව දවස් 34කින් ආරම්භ වෙනවා. මේ රටේ ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ක්‍රියාදාමය තව දින 34කින් ආරම්භ කරනවා. එතකොට මේ දික්කන්න මාස 6 කාලය තුල තමයි ඡන්ද ව්‍යාපාර පැවැත්වෙන්නේ. සියලුම ඡන්ද අපේක්ෂකයන් අතර තියුණු සටනක් ඇති වෙනවා. ඉතින් දේශපාලන වශයෙන් මේක ඉතාමත් වැදගත් කාලයක්. එතකොට ඒ කාලයේ වර්තමාන ජනාධිපතිවරයාට හා රජයට යම්කිසි හිතවත්කමක් තිබෙනවා. ඔව්, හිතවත්කමක් තිබෙනවා කියලා සිටීමට සාධාරණ හේතු තියෙන නීතිපතිවරයෙකුගේ නිල කාලය නීතියට හා සම්ප්‍රදායට සම්පූර්ණයෙන් පටහැනිව දීර්ඝ කරනවා නම් එතකොට සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න අනිවාර්යෙන් මතුවෙනවා. තවත් කරුණක් තියෙනවා. ඒක කෙලින්ම සඳහන් කළ යුතුයි. ඒ තමයි වර්තමාන අග්‍ර විනිශ්චයකරුතුමා විශ්‍රාම ගන්නවා මේ අවුරුද්ද අවසානයට පෙර. වර්තමාන අග්‍රවිනිශ්චයකාරතුමා ඒ තනතුරට පත් වුණේ එතුමා නීතිපති හැටියට ඉන්නකොට. නීතිපති කියන තනතුරෙන් අග්‍රවිනිශ්චයකාර කියන තනතුරට පත් වුණා. ඒක කිසිම වරදක් නැහැ. එතුමාගේ කාලේ කවුරුවත් දික් කරේ නැහැ. එතුමා අවුරුදු 60 සීමාවට ලඟ වෙලාවක් තිබුණේ නැහැ. ඒ විදිය අවස්ථාවකදී තමයි වර්තමාන අග්‍රවිනිශ්චයකාරතුමා නීතිපති හැටියට හිටපු කාලේ නීතිපති කියන ධූරයෙන් අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් කළා. දැන් මේ උත්සාහය නිසා, මේ අද්විතීය උත්සාහය නිසා, කවදක්වත් සිදු වෙච්ච නැති දෙයක්, මේ උත්සාහය නිසා දැන් සංජය රාජරත්න මැතිතුමා දැන් වෙනකොට විශ්‍රාම ආරං ගෙදර යා යුතුයි. හැබැයි දැන් හදන්නේ එතුමාව තව මාස 6ක් තියාගන්න. ඒ මාස 6 කාලය තුල අග්‍රවිනිශ්චයකාරතුමා විශ්‍රාම ගන්නවා. එතකොට මොකද්ද මේ වැඩපිළිවෙල? මේකේ වෙන මොකක් හරි අරමුණක් තියනවාද? මෙන්න මේ සැක සංකා අනිවාර්යෙන් ජනතා මනස තුල ජනිත වෙනවා. නීතිපති කියන අතිශයින් වැදගත් සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර විය යුතු තනතුරකට ඒකෙන් සිදුවන හානිය
තක්සේරු කරන්න බැරි හානියක්. දැන් ඇයි මේක කරන්නේ? 1948 සිට අද දක්වා කිසිම පාලකේ කිසිම ආණ්ඩුවක් නොකරපු දෙයක් ඇයි මේ කරන්නේ? මොකද්ද මේකට දෙන හේතුව? මම කියනවා රජයේ පැත්තෙන් ඉදිරිපත් කරලා තියෙන හේතු පිළිගන්න පුද්ගලෙක් මන්ද බුද්ධකෙක් විය යුතුයි. ඇත්ත වශයෙන්ම ඒක අතිශයෝක්තියක් නෙවෙයි. හරිම බොළඳ කිසිම වළංගු භාවයක් කිසිම යුක්ති සහගත බවක් නැති ව්‍යාජ තර්ක තමයි මේ තීරණය සාධාරණීකරණය කිරීම සඳහා රජය පාවිච්චි කරන්නේ. ඒවා අල්ප මාත්‍රයකවත් වළංගු භාවයක් නැහැ. මොනවද මේ හේතු? හේතු තුනක්. එකක් කියවෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන තවදුරටත් පවත්වලා ඒ සම්බන්ධයෙන් නිගමනවලට පැමිණීමට සංජයේ රාජරත්නම් මැතිතුමා තවදුරටත් ඒ ධූරයේ වැඩ කටයුතු කිරීම රුකුලක් ශක්තියක් වනවා කියලා. මොකද්ද මේ තර්කය? පාස්කු ප්‍රහාරයේ සිදුවනේ 2019. එදා සිට අද දක්වා කරන්න බැරි වෙච්ච දෙයක් සංජය රාජරත්න මැතිතුමාට පමණක්ද කරන්න පුළුවන් වන්නේ? දැන් මේ සම්බන්ධයෙන් කතෝලික රදගුරු සමුළුව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා තිනවා රජයේ දරන මේ උත්සාහය මේ වගකීම කතෝලික පල්ලියට ආරෝපණය කිරීමට. කතෝලික පල්ලිය කියනවා මේකේ කිසිම සත්‍යයක් නැහැ. අපි මෙහෙම දෙයක් ඉල්ලුවේ නැහැ. මේකට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අපිට අපිව මේකට ගාවන්න එපා. එතකොට කතෝලික රදගුරු සමුළුව පිළිකුල් සහගතව දැඩි ලෙස මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේක ආණ්ඩුවක තීරණයක්. අපේ තීරණයක් හෝ ඉල්ලීමක් හෝ ආයාචනයක් කිසිසේත් නොවේ කියලා කතෝලික පල්ලිය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. තව කාරණයක් හැටියට ඉදිරිපත් කළා තිබෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් නඩු පවරලා තියෙනවා. ඒ වැඩ කටයුත්ත ඉදිරියට යනවා. එතකොට ඒක අකණ්ඩව කිරීමට සංජය රාජරත්නම් නීතිපතිතුමා වෙන කවුරුවත් නෙවෙයි, එතුමාම ඕනේ. වෙන කවුරු හිටියත් වැඩක් නැහැ. එතකොට එතුමා ඒ සඳහා අවශ්‍යයි කියලා. දැන් ඒ සිද්ධිය උනේ 20/21 මේ 20 වෙනිදා. එදා සිට අද දක්වා සංජය රාජරත්න මැතිතුමා ඒ සම්බන්ධයෙන් යම් යම් තීරණ දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන් හා ආයතන විසින්. හැබැයි ඒක අපි අමතක කරමු. එතුමාට විතරද මේක කරන්න පුළුවන්? වෙන කිසිම කරන්න පුළුවන් කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ නැද්ද? මොනවද මේ කතා? එතකොට තවත් තර්කයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක දැන් සාකච්ඡා කරගෙන යනවා. ඒ සාකච්ඡා ඉදිරියට ගේම ඉදිරියට ගෙන යාම සඳහා සංජය රාජරත්නම් වෙන කවුරුත් නෙමෙයි, සංජය රාජරත්නම් ඉන්න එක මේ රටට අත්‍යවශ්‍යයි. එතුමා නැතුවම බෑ. දැන් මේක කෙතරම් නිග්‍රහයක්ද නීතිපති දෙපාර්තමේන්තුවට? නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඉතාමත් දක්ෂ නිලධාරීන්. ඒ කාටවත් කරන්න බෑ. ඒ අයට අපහාසයක් නෙමෙයිද? අපහාසයක් පමණක් නෙමෙයි, බලවත් අසාධාරණයක් නොවේද? දැන් සංජය රාජරත්නම් නීතිතුමාට පස්සේ ඉන්න ඊළඟ ජ්‍රේෂ්ඨ නිලධාරියා හෝ නිලධාරිනිය කියමු, ඒ පුද්ගලයාට තියෙන්නේ තව මාස 6ක් නම්.
එතකොට සංජය රාජරත්නම්ගේ නිල කාලයේ මාස 6ක් දීර්ඝ කිරීම නිසා අර ඊළඟට ඉන්න පුද්ගලයා ඒ තනතුර ලැබෙන්නේ නැහැ, ගෙදර යන්න වෙනවා. එතකොට ඒක හරිද? එහෙමද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිරිමත් කරන්නේ? විශිෂ්ට සේවයක් මේ රටට ගන්නවා නීතිපති දෙපාර්තමේන්තුව. පරිණත තාක්ෂණ පුහුණුවක් තිබෙන, අප කැපවීමක් තිබෙන නිලධාරීන් හෝ නිලධාරිනියන්ගෙන් සමන්විත දෙපාර්තමේන්තුවත් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ දෙපාර්තමේන්තුවට විශාල නිග්‍රහයක්. මෙහෙම කරනවා නම් සංජය රාජරත්නම ඕනේ, වෙන කිසිම කෙනෙකුට එතුමා කරන කාර්යභාරය කරන්න බෑ කියලා රජය කියනවා නම් අනිත් අයට දරා ගන්න පුළුවන් නිග්‍රහයක්ද මේ කරන්නේ? එතකොට දැන් මොකද මේ රජය කරන්න බලාපොරොත්තු වෙන්නේ? හොඳ හැටි දන්නවා මේ කරන දේ කිසිත් සාධාරණීකරණය කරන්න පුළුවන් කමක් නෙමෙයි. තමන්ට හිතවත් පුද්ගලයන් මේ විදිය තනතුරු වලට පත් කිරීම, දීර්ඝ කිරීම නීතියට හා සම්ප්‍රදායට පටහැනිව මේවා කරනවා නම් මේක කිසිසේත් සාධාරණීකරණ බෑ. රජය මේක හොඳ හැටි දන්නවා. ඒ නිසා තමයි මේ තීරණයට වගකීම වෙන අය පිට දාන්න හදන්නේ. දැන් කතෝලික පල්ලිය පිට දාන්න හැදුවා. ඒක සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. දවස් 3ක් ගියේ නැහැ. කතෝලික රදගුරු සමුළුව මේක ප්‍රතික්ෂේප කළා. දැන් ඊට පස්සේ මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඊට පස්සේ කරන්න හදන්නේ විවස්ථා සභාවට මේ වගකීම බාර දීමට. ඇඟ බේරගන්න. මේක කරන්න ඕනේ. හැබැයි ඒ කිරීමේ වගකීම ඍජුව බාර ගන්න බයයි. මොකද ඒක ඉතාමත් වැරදි දෙයක් බව ඒක කරන්න උත්සාහ දරන පුද්ගලයන් දන්න නිසා, මනවින් දන්න නිසා. මේක ඉතාමත් වැරදි දෙයක්. මේක නොකළ යුතු දෙයක්. හැබැයි කරන්න ඕනේ වෙන හේතු නිසා. ඒ නිසා තමන් ඍජුව වගකීම බාරගන්නේ නැතුව වෙන කාට හරි ඒ වගකීම පැවරීමට දැන් කූට උත්සාහයක් දරනවා. දැන් කාටද මේ වගකීම පවරන්න හදන්නේ? විවස්ථා සභාවට. මේක කිසිසේත් විවස්ථා සභාවේ කාර්යභාරයට අයත් වන්නේ නැහැ. සම්පූර්ණයෙන් විවස්ථා සභාවේ කාර්යභාරයෙන් බැහැර වෙච්ච දෙයක්. විවස්ථා සභාවට කිසිසේත් අයිති දෙයක් නෙමෙයි. විවස්ථා සභාවට අයත් වන්නේ පත්වීම් සම්බන්ධයෙන් අනුමැති දීම. පත්වීම් දීර්ඝ කිරීම නෙමෙයි. දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිම වගකීමක් හෝ බලයක් විවස්ථා සභාවේ විෂය පටය තුළට වැටෙන්නේ නැත. දැන් රජය පැත්තෙන් යම් කිසි තර්කයක් ඉදිරිපත් කරනවා, නෑ 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 මේක දීර්ඝ කිරීමක් නෙමෙයි, මේක අලුත් පත්වීමක් කියලා. සම්පූර්ණ වැරදි තර්කයක්. වංක තර්කය. එහෙම තර්ක කරනවා නම් එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාරකරුවන් ආණ්ඩුම ක්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තියේ 5 උපවගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාරකරුවන් විශ්‍රම ගන්න ඕනේ අනිවාර්යෙන් 65 අවුරුදු 65. එතකොට අවුරුදු 65 ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාරකවරයෙක් විශ්‍රම ගත්තයින් පස්සේ එතකොට පුළුවන් ද තර්ක කරන්න අලුත් පත්වීමක් දෙනවා කියලා? ඒ කියන්නේ වයසට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහොම පැහැදිලිව කියනවා 65 පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාර්යවලට සේවය කරන්න බෑ කියලා. එතකොට විශ්‍රාම ගත්තයින් පස්සේ ආණ්ඩුවට තර්ක කරන්න පුළුවන් අලුත් පත්වීමක් කරනවා. මේ කිසිම පදනමක් නැති තර්ක. ඉතින් ඇයි මෙහෙම කරන්නේ? යටි අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා දරන වංක කූට උත්සාහයක් කියලා සිතීමට ඕනෑ තරම් හේතු තියෙනවා. දැන් මේ විදිය මේ උත්සාහයක් මීට ඉස්සෙල්ලා එක් අවස්ථාවකදී දරලා තියෙනවා. සීආර් ද සිල්වා නීතිපතිතුමාගේ කාලය දීර්ඝ කිරීමට උත්සාහයක් දරුවා. ඒක හරියේ නැහැ, හැබැයි උත්සාහයක් දරුවා. ඒ අවස්ථාවේදී විකල්ප ප්‍රතිපත්ති කේන්දරය ඒකට විරුද්ධව උසාවියට ගියා. ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එතනදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පිසියේ ජනාධිපති නීතිංශ පාලිත ෆර්නෑන්ඩු ජනාධිපති නීතිංශතුමා නඩුව අහන විනිශ්චය මණ්ඩලයේ සභාපතියට හිටියේ එදා හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා විනිශ්චයකාරතුමා. සරත් සිල්වා අග්‍රවිනිශ්චයකාරතුමා
නීතිපතිතුමා නියෝජනය කරන නීතිඥ මහත්මයාට කිව්වා, ස්වේච්ඡාවෙන් නීතිපතිතුමා විශ්‍රාම අරන් ගෙදර යනවාද, එහෙම නැත්නම් මං නියෝගයක් දෙන්නද, එතුමා විශ්‍රාම අරන් ගෙදර යන්න ඕනේ කියලා. දවස් දෙකක් ඇතුළත මම කියන්නේ. ඒක එතනින් ලප්තන ලොප් වුණා. ඒක එතනින් ඉවරයි. ඊට ඉස්සෙල්ලා හෝ පස්සේ ඒ විදිහ උත්සාහයක් කවුරුවත් දරලා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා, මේක සම්පූර්ණයෙන් වැරදි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී. එතකොට මීට විරුද්ධව අපි කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා දේශපාලන වශයෙන්. හා අර ඉස්සෙල් දැන් මෙතන පූර්වාදර්ශයක් තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ නළුවක් තියෙනවා, පූර්වාදර්ශයක් තියෙනවා. එදා උසාවේ යන්න සාධාරණ හේතු තිබුණා නම් මේ අවස්ථාවේදී ඊට වඩා දසගුණයක් ප්‍රබල හේතු උසාවියට යෑම සඳහා තිබෙන බව මම කිසිම පැකිලීමකින් තොරව ප්‍රකාශ කරනවා.